ඔබෙක්වන්නේ ස්වාදනදෝපානී රත්්‍රවනව තිහය ප්‍රධාන සිංහල පුවත්විකාශය සමගී ප්‍රථමින් පුවත් සිරස්තල කොරෝනා පොකුරට අදත් දෙසීය විසි දවයක් එක් වෙද්දී. පොලිස් පොකුරත් හත්සීය ඉක්මවයි සහරාන්ලාත් එක්ක විෂාට් සමඳතාප වැත්වූ බව කොමිස්සමේ දී හෙළිවෙයි. විස්සයි විසි එකේ ජනතාවාදී අයවැය හෙට පාර්ලිමේන්තුවට දයනාගේ සාමාජිකත්වය අහෝසි කරන්න සජිත් තීරණය කරයි. කොරෝණාවට එරෙහිව සියයට අනු පාකින් සාර්ථක තවත් එන්නතා දේශයපුවාද. COVID -19 ආසාධනවීම හේතුවෙන් තවත් පුද්ගලයන් තුන්ද දෙෙකු මිය ගොස්සෙතැයි මීට සුළිවෙලාකට පෙර රජයේ ප්‍රෘතිධපර්ථමේන්තුව නිවේදනය කළ. COොVවිD-19 ආසාධතයන් දෙසිය විසින් අවදනකු අදදිනේ අලුතින් හඳුනා ගෙනනාා. ඔවුන් මීට පෙරවාර්තාාවූ කොරනාරෝගීන්ගේ ආශ්‍රතියන්. කොරුණ ආසාධනියූ පොලිස් නිල්ධරන්ගේ සංඛ්‍යාවද හත්සිය අසූ පහදක්වා ඉහළ ගොස්තිබෙනවා. අද උදෙසන වන විට ෙුණු පැවිී හතර තුළ කොවි් දහනමේ ආසාධතින් හත්සේ හතර දෙනකු හඳනා කැනුනා. ඉන්හත්සේ එක්දිනකු දේශයවා හඳුනාගත් පුද්ගලින්. එම ආසාදිතිීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාාවනේ කොළම දිස්ත්‍රික්කෙන්. එම සං්‍යාව පන්සියහත් ලිස එකක්. දෙම කුඩ පොලිස් බලපදශෙන් ආසාතින් පනස්තුන් දෙෙනෙකු අංගුලාන පොලිස් බලපදේෙන් ආසාධතින් විසි නම දෙෙනකු හඳනා ගෙනනාා. එමෙන්ම බ්ලුමන්ඩල් ප්‍රදේයෙන් පහලොස් දෙෙක් මොටතුුව ප්‍රදේශෙන් දාහතර දෙෙනකු, කොරුණ සාධතින් ලෙස හඳනාගෙන තිබෙනවා ගම් පාදිශ්‍රිකෙන් ආසාධතින් තිස් නමයක් කා ංගාලදිිස්ත්‍රික්කෙන් ආසාතින් අට දෙනෙකු ඒදිනේ වර්ද වනා. නිලධාරින් පනස් හතර දෙෙකු සහ. බෝගම්බර බන්තනාකාරය දොළොස්තෙනෙකුද ඒ හඳුනාගත් ආසාධතින් අතර වෙනපා. අද උදස්සනව විට මිනන් ගොඩ ඇඟලුම් කර්මාත ශාලාව සහ. පැෑලිකුඩ මත්සෙවෙලද සංකේර්නය ආශිත කරුණා පුකරින් වර්තාවන කොවි දහන මේ ආසාතිතින්ගේ සංඛාව, දහතුන් දහස් හත්සය අසූපක්. ඉන් පුද්ලින් අට දහ හත්තෑ දෙනෙකු මේ වන විට පුර්ණ සුවෙලපා රොහල්වලින් පිටම කෘස්තිබෙනවා. ඒ අනුව මෙරටින්වාර්තාවන සමස්ත කරුණ ආසාධතින් සංඛාව, දහත් දහස් පන්ේදාසයක්. අන්දහසහයිසේ පනස්තෙකූ රෝහල්වල ප්‍රතිකාරලපන අතර, පුරුණ ස්වේලපුූ රෝගින් සං්‍යාව එකොස් දහස් අටසි හයක්. මේ අර විදශවල වැදදි සිට ්‍රී ලංකින් මරට ගෙන්වා ගැනීම වැට පිරිවල ඉදිරෙදී වඩාත් කාරක්ෂම කරන පව යුදාමුදාපති ලුතින ජන්්‍රාල් ශීන්්‍ර ල්වා මහතා පවසෙනවාා. කොරනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍යේෂීත්‍ර, සූදානම සම්බන්ධෙන් සෞකිසිේව නියච අතක්ෂජන්රාල්, වයිත හේමන්ත හරත්මහතා මිලිස අදහස් පල කලා. මේ මහොත වෙනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන පනස් අටක අපිළඟ තියෙනවා ඇඳං නවදස් හාරසිය තිස්තකක් සූදානං කරලා තියෙනවා එයින් ඇඳං හයදාස් හාරසිය අනු හතරක් මේ වෙනවිට රෝගීන් භාවිතයට ගැනිමින් තිබ්නවා ඇඩි සත්කාරය එකක පහළවක් සූදානං කරලා තියෙනවා අවශ්‍ය පරිදි මෙම රෝගීන්ට සත්කාර කිරීම් සඳහා අද දිනට ලැබිලාතිෙන තොරතුරුන්ට අනුව අපිට එයින් ඇඳං හතක් පමණයි මේ මොහොතේ භාවිතයට ගැනෙන්නේ. දඳනාකාරය තුළ ඇවී තිබෙන ත්වේ හා කරුණා ්‍යපතිය ැඩලීමට ක්‍රියක් කලේතු ආකාරය පිළිමඳ. වෛ්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා අදහස් පලකලා. මේ ඊරාත්‍රී දොලාහා වෙන හාරයති සත් දෙනෙක් පොසිටි වෙලදින බන්ධනාගාරාශීතව ඒකෙන් දහදනෙක් නිලධාරීන්, පසනෙක් කාන්තා නිලධාරීෙන්, පස්දනෙ පිරිමිනිලධරී ඇතුළු හාරසිය විසි හතක් රැඳවියන් ඇවාර්තා වෙලදයනවා. ඒ වාර්තාාවීම තියනෙ බෝගම්බර වැලිකඩ ගල්ල බූ සහ පුරුවිට කියන ප්‍රදේශවලින් බඳනාගර ඇතුළට පැතිරින් වැලැකීම සඳහා විධ වූ ක්‍රිය මාර්ග අපය අරන්තිනවා කොරුණ ආසාධිත පොලස් නිලතාරන්ගේ සංඛාව හත්සය අසූ පහ දක්වා ඉහළගොස් ඇති අතර ඉන් එකසි අනූතෙනෙකු විශේෂකාරය බලකා නිලතාරයිෙන්. ොරැල්ල පොලස්ථානයෙන් අනූ දෙනිෙකු වාර්තාාවන අතර කොටුව පොලිස්ථානින් කොරෝනා ආසාතිතින් එකසී විසි දෙදිනිෙකු හඳනා ගෙනති වෙනවා. මේ අතර කොරුණාව සංගතව්‍යාපතිය හේතුවෙන් කල්ද මාති වූ නඩු සහා නව දින ලපාතිීමට කොළඹ මහතිකරණය තිරණය එකරතිබෙනවා. එම නඩු මහදි කරන විිනිසුර විසින් අද පෙවරුවේ පරිශල්ලය කිරීමින් පසුුවයි, නව දින ලපාතන ලෙස අධි කරන රජස්්ාර්වරයාට නෝක කළේ. යනුව අදාල දින දැන් ීමක් වශයෙන් අධිරන භූමියේ පදර්ශනයකිරීමට නිමතයි. අදදිනේත් කොරනාාමරණ තුනක් වාර්තාාවී තිබෙනවා. මොරතුුව ප්‍රදේශ පදිංචි අසු හැවරති කාන් තාවක් මේ ගොස්තිබෙනවා. ඇය නිවෙසේ මේගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ දවඩිය රෝගගේ සමග කොවිට් ආසාධනෙවීමයි. කොනඹ දාහය ප්‍රදේශපදිංචි අවරුදු හැත්තෑවක පිරිමිපුද්ගලෙක්ද අදමිය කියයා. IDඩිය චෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරයි ඔහුේ ගො ත්තේ මරනට හේතු ලෙස දැක්වෙන්නේ නිදන්ගත වකුගඩ රෝගයේ සහ ආගාතීන් පෙළෙන්න අතර කොවිත් දහන මේ ආසාධනෙවීමයි. බ දහත්තුුණ පපදේශ පදිචි වයිස් අවරුදු හත්ත පහක පිරිම පුද්ගලෙකුද මේ ගස් දෙබෙනවාා ඒ කොළඹ ජාතික රොහල්ට ඇතුළත් කරන අවස්ථාවේද. එහන්ුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව හැට එක දක්වා ඉහළ ගොස්තබෙනපා. කොරණ වසංගතයෙන් රට මුදාගැනීමට රජය ක්‍රියාකරමින් සිටින අවස්සාාවේ අනස වාසි ලබා කැනීමෙන් වලකන ලෙස පාර්ලිමිතුමත්‍රී සාග්‍රය කාරීව සමහතා විපක්ෂනායකවරයාකෙන් ඉල්ලා සිටෙනවා. ර්තන සහහා රජුවගෙන යන වැඩ පිලට සහය පල කළ යුතු වයි සාගර කාරීවසම් මහතා පෙන් වාදෙන්නේ. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂණය චිතයන් අද දිනේත් අදහස් පල කලා. පසකී අවුරුද්ධම මේ රජය කොරුණා මර්ධනයට වඩා කාලිගත කෙරුවේ පලයෙන්ම චන්ද ජයග්‍රහණය කරන්න. දෙවනුව විශවනි සංසෝධනය. කෝවිඩ් මර්ධනයට තුන්ෙන දර දුන්නන්නේ ද බලන්න මගේ මේ ටෙලිෆෝර්නිි එකේ තියෙන ටයිවාන්ඩ කියන දූපතන්. හයි ඒ අවරුද්ධම අපට යන්න සිද්ධ වුණේ බාධක රාශියක් මැද. එක පත්කින් පාර්ලිමේතුවක් නැතුව ජති පුත්තුවාට යන්නසි. අනි පත්තෙන් පාලිමේන්තු මැතිවරන තියන්න ගන්නකොට කොවිද්ධාමට මුහුණ දෙන්න සිද්ධ වුුණ. ඒක හොඳකරගන තමයි අප පාර්ලිමේන්තු ඇතිවරයට ගී. අපි දන්නවා පහුගිය යහ පාලන ආණ්ඩුව බලය හිටියනම් මේ කොවිද්ධහනමේ තත්වෙන් පැරෑරුම් විදිහර රටරේනකොට. අද මේ රටෙන් බාගයක් මැරි ඇහෙමුණ නන්හේ. අද මේ කොරුවන වෛරසය නිසා අපේ රටේ අපි ආර්ථිකය කඩා වැටලතින් අප මුළු ලෝකෙක් කඩා වැටලලෙනඒවගේ අපේ ජනතාවට ඒ ලැබෙන්ඩ තියෙන සහන ලබා දෙන්න කටයුතු කල්ලනෑ. ෆයිස කියන කොම්පැනිය ඇතුළු තවත් අෞෂධ ආයතන රැසක් කෝවි දහනමේ කොරෝණ මර්ධනය කිරීම දෙසා එන්නත්. ර්මාණය කල්ල තිබෙනවා කියන. ්‍රවෘති අපිට දැන ගට ලබ. ුරෝපා හුල ඒවගේ තවත් ලෝකයේ රටවල් රාසියක් ඒ ෆයිස කියන ආයතනයක් සමඟ ගිවිසුම් ගතවෙලා හමාරයි. ඒ ඒ රටවල්වල ජනතාවට කොරෝනා මර්ධන එන්නත ලබාදේ. සජිත්ප්‍රියමදස මහත්තයාඒ කොහංහරි තැනකින් කෑල්ලක් අහුලගැන අර කලිම් පලකනිල් දෙන්න කිව්වා වගේ ජනතාව අතර අනිසි කැලඹීමක් ඇතිකිරීමේ උත්සාහයක නිරත වෙන. මේ වනතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. එවැනි එන්නතක් නිර්දේශ කල්ලා ලබාදී ලනෑ කිසිම රටකට. ඒවැනි එන්නතක් නිර්්දේශ කල්ලා ලබාදුන් වහම එය සජිත් ප්‍රේමදාස මහතා කියන්න ඕනෙ නෑ අපගේ සෞඛ්‍යාංශ සැදී පැහැදිීල් ඇස්තිවෙල ඉන්නවා. අපේ රටේ ජනතාවට ලබා දෙන්න. මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් තුළ, බොරදයේ මාලුබාන්න උත්සාහ ැරීම විපක්ෂනායකතුමා විසින් නොකළ යුතුයි කියන මතය අපි ප්‍රකාශක සිටි. ටපු අමාත්‍ය ෂා් දෝදීෙන් මතාගේ මලිත්වෙන් විල්පත්තුව රක්ෂිත වනන්ත්‍ර කලාපයේ අනවස්සර ජනවාස ඉදිකිරීම නීති විරෝධහි බව අභ්‍යාචනාධකරණය අදතීන්දු කලාා. ඒ අනුව තම පෞද්ගලිවියදමින් එම රක්ෂි ප්‍රදේශයේ ගස් ටවීමට පියවර ගන්නාලෙසිද බදයෝදීෙන් මහතාට නියෝග කෙරුණා. ිස ්‍රේද හ පහ වසේ ගුණු කළ පෙක්සමකට අ ල න ීන්තුව ප්‍රකාශ පත් කරමී, භ්‍යා නාදී කරය මෙ නියෝගය නිකුත් ලා ල්පත්තු රක්ෂ වනන්තර ක ලාපේ කල්ලා වනන්ත ප්‍රේශයේ අක්ක දහස් තුන්සසිය අස අ ටක ප්‍රමාණයක් එලිපෙහිිර ෂා් දයෝදී හතාගේ ූලික්ත්තුවන්, ජනවාස ඉදිකිකරීම සබන්ධය , පරිස යොක්ති දර මෙ පෙත්සම ගුණු කරතිමුණ. එහි වගෞත්තරුවන් ලෙස හිටපු අමාතර ෂා් ද ී ම තා මතරව මධ්‍යම පරිසර ධ රය සහ ක් . ටයි පරිස යක්තිකය ්‍රේ කටයතු කළේ. අදාල වනතර ලාපය තවදරටත් එලිකරමිදු කරන අනසර එදිකරම් වැලක්වීමට තාහනම් නයෝගයක් කුත් කරන ලෙස එම පෙත්ස මින් ඔවන් ල්ල සිටයා අදා නවේ තිීන්දුව ප්‍රකාශයටි පත්කිරීම නීතිවති න දහස් දහ අවසර, අගස්තුමසීවාද ඒ භහක් කල විනිසුර හිද සමවර්ධන හතා ඒ තිීන්දුව ප්‍රකාශයට පත්කිරීමට අකමැත්ත පලකිීම හතුයි, පෙත්සම යල මනසිට භගයට ගැනීමට අභ්‍යාචනාධි කරන, සහපති නිසු රයා තරනය කලා යනු අයදින. ඊට අදාල තින්දුව අභ්‍යාජනාක. ප්‍රශයට පත් කළේ එම නියෝකයට අනුව කල්ලාරු වනාන්තර ප්‍රදේශයේ එලි කළ කොටසේ තම පෞද් කලික වේදමින් ගස් සිටුවීමට පියවර න්න ලෙ විශා් දවිදීන් මතාට නියෝක කරනවා අතර පමණලි පාශ්ේ නඩු ස්තුකවීමට කටයුතු කරනලෙසිද අධිකරණය වගුත්තරකාර පර්ශ්වයට යියග කළලා. මෙ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවති මාධ්‍ය හමෝකට එක්මින් මේ සම්බන්ධයෙන් අදහස් පල කලාා. අද යිතිහාසික තීන්දුවක්ලබාදීල තියෙනවා ්‍යාචනාධකරණය, තැන මේක අධිකරණ ශේෂත්‍රෙත් ඒ බගේ පරිසර ශේෂත්‍රෙත් ඇතිවුණු ශාල දිරි පින්මක් කියනෙ මට සඳහන් කරන්න පුළුවන් මොද පරිසරයට හානි කරණයට තරම තනතුර බලන්න නැතුව දනුවදදි ලබා යුතු කියෙනකතමයි අප විශවාසය එකතයි කලයුතුවෙන් තැනට දී තු කල තියෙ මේ ගස්සිටුවීම සම්බන්ධ මහිතනය ඉදිරියේදී නිවාස දිකිරීම සම්බදව යම් ීද ක් ලබාද ල ලාපොත්. රකි මුශ විලංකා සන්න දහන, අද පැවොත්තු මක්්‍යහමෝකදී එහි සභාපති පාහහින්ගල ආනන්දස්වාමින්න් වහන්සේ මිලෙස අදහස් පල කලා. හ ගනවනන්තර අලි කොටි වලස් සුජීවත්ව වන වනන්තර පද්ධතිය ඇතුරට ඊල්ල මේ මිනිස්සු ඇර දා තියන්නේ බලෙන් ලිපට වැටිච්ච. යිතාමත්ම අවාසනව තත්වර තමයි මේ මනිසුපත් කල යෙන්නේ. පැහැදුව මේ සිද්ධ කල තියෙන්නේ නීත්‍යනුකූල නොවන නීති විරෝධී ක්‍රියාවක් කියනෙක විගන්න වාර්තාව පැහැදිරි කළයි විගන්න වාර්තාව යකට කතාානාකව හි ර ජැසුරය මහත්මට ඔව තරින් යායටක මස් පෙටියටඇව මේ අඩු ීන්දුව ලබාගැනීමට බොහොම් කාලයක් ගතකාර ශෂය අභ ා කාර මිනිසු මහහිස. ද මහත්ම අනු න්ද ල්ලස්සන කවස්ථාවක තිීන්දු නොදී එඒහි අනු තිදු ප්‍රශයට පත්කින තින පවස්තාව නිසාද උසාධීව ස්වාදීනත්වය අපි අදරත් අගේ කරනවා මෙත්‍ර පාස්ක ඉරුදින ත්‍රස්්‍ර ප්‍රහාරය සම්බන්ටෙන් ශ්‍රස්ථ විර්ශණ කොට්ටසසි අතරංගුට ගත් සැකරයෙකු සමඟ හිටපු අමාත්‍යය රෂාත් බදවිතන් හතා සමඳතා පවත්වා ඇති බව ජනාධිපති කොමිසමේතිී අද අනවර නය වනා. ජනාතිපැති කොමිසම අධදිනේ සිදු කළ සාක්ෂය විමසින්වලදී අනවරණය වූයේ පස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහරය එල්ලවීමට පෙරි සහ, ත්‍රස්්‍ර ප්‍රහාරය එල්ල වහ පසු හිටපු අමාත්‍ය විශා් බදතින් හතා, අදාල සැකකරුගේ නිවසට ගොස් ඇතිබවයි. දින පළමුුව සාක්්‍රී ලබාතුන්නේ දෙේවවෙල ග්‍රමසිය වසමේ ග්‍රමනෙල් තරයි DP සම්රසිංහ හතායි AAD වරාජය අධනීතිච්චවරයා ප්‍රශ්න කරසිටේ ොහිදී ස්සාහන් අවට නැත්තවක පිබඳ ඔබතුරතුර දන් දයන්නයි ඒයට පිළිතුරු දෙමින් ග්‍රමනිල්ධදීවරය සඳහන් කළේ මොහිනදීන් ඉස්සාන් අහමට යනු අංක දෙසිය එකොලහන් අට ගල්වල පාරුව දෙවල ලිපිනේ කුලි නිවසෙක්ව සිට මොහොම හනිි ා මොහිනදී නැත්තාගේ පුත්ත්‍රාබයි. පස්කු ඉරදදින ්‍රස්ස ප්‍රහරේ සම්බන්ධයන් අතරැංකොට පත් එම් ප්‍රදේශී පදිංචි මොහොමට අක්‍රම් අවකන් සහ ොහොමට් අක්‍රම් සාජයයන සහෝදරින් දෙදිනා සම්මගද, බොහරරි මොහොමට ඇමතා සමකද සමඳතා පවත්ව ඇති බව. ආරක්ෂික අංශවල ඉල්ලීම පරදි තමන් කළ ස්යා බැලින්වලද අනවරණය ව බව සාක්ෂිකරු වැඩදුරටත් පැවසවා. රජයේ අධනීතිච්චවරයා විමසා සිටිය මෙම මොහහිනුදීන් ඉස්සාන් අහමට හමුුවීමට කිසියන් ප්‍රභුවරෙක් පැමිණ ඇති බවට ඔබට අනවරණය උනේතියන්න්නයි ඒයට පිළිතුර දෙමින්. ෂිකරුකයා සිටියේ හිටපු අමාතේ විශාත් බදවතින් සහ. හිටපු තැපල් අමාත මොහොමට හලිම් මෙම නිවසට ආගේ පවට අසල් වැසියන්ගේ තමන්ට තොරතුරු වාර්තා වූ බවයි.ඉන් අනතුරුව ජනාධපති කොමිසම හමුවේ කැඳූයේ. මොහිනදීන් ඉස්සාන් අහමට පදිංචිව සිටි අංක දෙසය එොලයින් අට ගල්වල පාර දෙහිවල ලිපිේ හිිකරූ ධම්මික ප්‍රියන්ත සමරසිංහ නැතයි. එහිදී ජනාධපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් දම්මික ප්‍රියන්ත සමරසිංහ හතාකයා සිටේ මොහිනුදීන් ඉස්හන් අහමට නෙමතා පස්කු ප්‍රාහරීයට පසු අපේෙල් විසිහායව ව තිනෙන ත්‍රස්ථ විර්ශණ කොට්ටාශයේ නිල්තාරී විසින් අතරන් ගොටිකත් පවයි ඉන් දින දෙකට පසු හිටපු අමාත්‍ය විශාත් බදූතින් මහතා සිය ආරක්ෂිකින්ද සමඟ අතනන් ගොට පත්ැකරුගේ නිවසට පැමිණි පවත් විනාඩීත් තියක පමණ කාලයක් නිවසේ රැදි සිටීමමෙන් පසු පිටවගේ පවත් සාක්ෂිකරු වැඩිදිරත් පැවසුවා ලබන වසර සඳහා වන අය වැය හෙට පාර්ලිමෙන් තුොතිිදිරිපත් කිරීමට නියමතයි. එය මෙරට හැත්තය පස්සන අයවේලය කනේ බව පාර්ලිමේන්තුූ සංනිවේදනංශය නිවේදනය කරනවා දෙදහස් විසි එකවර්ශයේ මුදල් සේවා ව්‍යතම් සඳහා ශ්‍රී ලංකාපත්තුළ හෝ ඉන් බැහැරව නයි ලබාකිනිීම සඳහා වන විසර්චින පණත්කෙටුම් පත දෙවනවැරකවීම සඳහා මුදල් අමත්තවරයා වශයෙන්, අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂමහතා පර්ලිමෙන්න්තුුවට හිට ඉදිරිපත් කරනු වෙති. දෙදහස් විසක විසර්ජන කෙටුම් පත පසු කිය ඔක්තුමර හයිවනදා ගැසට් නිේතන පලකිරීමින් පසුව. ඒ ඔක්තුම්බර විසිවනතා අක්‍රාමාත්‍යවරයා පාර්ලිමින් තුරිදිල් පත් කලා. විසර්ජන පනත් කැටුම් පත දෙවනවරකිීම සඳහ පාර්ලිමින්තුව හෙට පස්සරු එකයි තිහට රැසීමට නවිත බව පාර්ලිමින්තුේ මහල්ල එකම් දම්මික දසනයක මහතා සඳහන් කරනවා. අනතුරවා ක්‍රාමාත්‍යවරයා අයවය ප්‍රකාශය සිදු කරනු ඇති. ලබන වසරට අදාළව රච සේවා වියදම් සඳහා රුපියල් පිළියන දෙදහස් හයිසේ හැත්තේ අටක් වෙන් කිරීම සහ ෆ්‍රිලංකාවතුල හෝඉන් බැහරව රුපියල් පිළියන දෙදහස් නමසයක සීවාාවකටයටටත්ව නයි ලබා කැනීමට විසර්ජන පනත් කටුම් පත දිරිපත් කරනවා. අග්‍රමාත්්‍යවරයා අයේ ප්‍රකාශයේ දිරිපත්කිරීමෙන් පසු දහ අටවනදා සිට විසි එක්වන දා දක්වා අයය දෙවන වරකිීවීම මේ විවාදේ පවැත්වෙනවා. දෙවන වරකවින් පිළිබඳ චන්ද විමසීව සිදු කරන්නේ ලබන විසි එක්වනදා පස්සව රුපහටයි. ලබන දහ අටවනදා සිට විසවනඳදාදක්වා පාර්ලිමින් තුුව පෙවර නම ඇතිහෙසිට පස්සරු පහයි තිය දක්වා පැවැත්වෙනවා. අන්තුරුව අයවේ කාරක සභා අවථාව ලබන විසිතුන් වනදා සිට දෙසැම්බර දහමනදා දක්වා පැවැත්වෙනවා. ධවනදා පස්සරු පාට චන්ද විම සීම පවැත්වෙන වෙති. හෙටදිනීදී විදේශ තානාපතිවරුන් මුදල් අමාතංශයේ අවසරලත් නිල්ධාරින්ට පමණක් පාර්ලිමින්තු රැස්වීමට ආරාථනාකරති වෙනවා. විසනි ආන්ද්‍රම විවස්සා සංශයෝධන පනත් කෙටුම්පතට පක්ෂව චන්දය ප්‍රකාශ කළ පார்ලිමෙන්තුමන්ත්‍රී, නා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජගත්වය තහනම් කිරීමට තීරණය කළ බව සමග ජනබලවය කිය පවසනවා. විපක්ෂ ආයක සජිත් ප්‍රේමදාස මහතාගේේ අත්සනින් යොතුව ඩයිනාකමක මහත්ම මේ වෙත යොමු කළ ලිපියක සඳහන් කරඇත්තේ, වෙෙසිවෙනි ්‍යවස්ථංශෝධනයට විපක්ෂව චන්දී ප්‍රකාශ කිරීමට සමගි චනබලවේගේගත්, ඒක මතික තීන්දුවට ඇය අවනතී නොමැති බවයි. ැවි සමගජන බලවේගේ පක්ෂේ කීර්ති නාමේ හෝ යහපැවැත්ම හා උන්නතිය තකා ඩැනා ගමක මහත්මියගේ පක්ෂ සාමාජිකත්වේ තහනම් කිරීමට තමා තීරණය කළ බව විපක්ෂනායක සජිත් පෙමදාස මහතාගේ ලිපියෙහි සඳහන්පනවා පක්ෂයේ සභපතිවරයා ලෙස තමාට පක්ෂ ්‍යවස්ථාවෙන් ලබිය ඇති බලතල අනුව මෙම තීරණයකත් බවයි එ මහතා සෙල්ලිපියෙහි දක්වා ඇත්තේ. න්වන පාසල්වාරය ආරම්භකිරීම සම්බන්ධින් අවසන්තීරණය කරන ලබන්නේ සෞඛ්‍ය බලධහරින් හා අදාළ පාර්ශුවවල අදහස් ලබාගෙනමින් පසුව බව අමාත්‍ය මහාචාරය ජියල් පිරිස් මහතා පවසනවා තුන්වන පාසල්වාරය ලබන විසි තුන්වන්දා ආරම්භුවීමට නියමිතව තිබනා මෙරට තුවන්න පාසල් වාරයයේ පසුගේ නම්වන දා ආර්මභවීමට නිමිතවති බොරද, පවතින කොවිට් වසංගත තත්වේ හතුවෙන් එකල්දවීමට තීරණය කරුණා. සැලසුම් කළ ආකාරයට තුංගන පාසල්වාරය අවසන්වීමට නමතවතිබුණේ ජනවාරී පාසස් වනදායි. ට දැනට තිබෙන දිනේ තමයි සඳුද්දා නොුවම්බර් විසිත් වන මේ සම්බන්ධෙන් වැදකත් සාධක දෙකක්ති වෙෙනවා. එකක් තමයි අපේ දූදරුවන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත බාව ඒගේම ඒ දරුවන්ගේ අනාගත් මේ සාධක දෙකම සැලකීමට භාජනය කරලා තමයි. අපි මේ සම්බන්ධෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්වන්නේ හරයි තරණය ගන්නේ සෞෂක් ෂේත්‍රයේ විශේෂ්‍රක්යගේ උප දෙෙ. ඒ වගේම පාසැල්වල විදුහල් පපතිවරන් හා ගරුවරු මේ සියල්ලක් සැලකමට භාජනය කරලා අතමානි අපි අවසාන තීරණය ගන්නේ. මේ අතර පපස් සාමාන්‍ය පිළිබි ාහගේ ජනවාරි මසද අටමන දස් සිට විසි හත් වන දාතෙක් පැවැත්වීමට සැසම් කරපෙනවා. අමාතය බන්ඳුල ගුණවර්තන මහතා රචනා කළ යහපාලන ආණ්ඩු කරනයේ ආර්ථික ආසානාසයකෘතිය අද එලි දැක්වනා. ඒ කොළඹ පදනම් ආයතනයේදේ. පුොරෝන සංගතයේ හමුවේ සමස්ත ලෝකීම් ආර්ථිකේ කඩාවැටීමත්සවක මෙට ආර්ථකය ගමන් කළයුත්තේ කුමන මාවතක දෙයන්න පිබඳ පුළුල් සංවාධයක් ඇතිවහිතු බව අමාත්‍යවරයා මෙහිදීගේ ආසිටියා. ලෝකයේ ඇතිවෙලතියන පොයි් දානම වසංගතය කරන කොටගෙන. අපේ රට අනාගතයේ ගමන් කළ යුත්තේ කෙසේ දෙයන්න පිළිබඳ. පුළුල් ජාත්‍යන්තර මට්‍රමේ සංවාධයක් ඇතිව යුතු බව තමයි. මගේ අදහස්. දෙවන ලෝක මහා සංග්‍රමයෙන් පස්සේ ලෝකයේ මෙලෙසින් කඩා වැටුණ. එය අවස්ථාවේ බ්‍රටන් ගඩ්ස් වල සමුළු හක් පැඇත්තුවා. ඒ සමුුවට ජෝන් මෙනාර් කේන් විසින් කේන් සැස්මත් එට පසුව වයිට් සැලස්මක් කියලා නැවත මේ ලෝකේ ගොඩ ගැනීම පිළිබඳ සැලසුන් දෙක් ඉදිරිත්ක්. එයිදි මුළු ලෝකෙමින් ආර් විශේ සක්ද්‍යයන් මේ පිළිබඳ බරපතල්ල සාකච්ා කල ආයතර දෙකක් පිටවා ලෝක බැංකූ හා ජාත්‍යන්තර මූල්ලි අරමුදී. අදත්. මේ නොකට ඇතිවලතින කොවිද් ධනමය වසංගතය යටතේ ලෝකයේ අනික් සෙසු ජන අස්සුව පත්තුන් නැත්තං නිරෝගීියුණේ නැත්තං අපි නිරෝගී වෙන්නේ නෑ සෞඛරක්ෂිත ක්‍රම අනුකමණය කරමින් කෘතිය එලිදක්වීම උත්සවේ පැත්වීම විශේෂාත්වයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසේ ප්‍රථම ගුවන් නියමෝරියන් කණ්ඩායමට පියාසර නිලරාචන පළැඳවීම සිදදු කෙරුණා. දහස් නොසි පනසෙවසේ මාර්තු මස දෙ වනදා රාජකේ ලංකා ගුවන් හමුදාදවස්ථාපති කිරීමෙන් පසු. මෙැරට ගුවන් හමුදා ඉතිහාසේ, නව පරිච්චේදයක්කාරම්භ කරමින් පලමු පරට ගුවන් නියමුවරියන් දෙදෙනෙකුට ප්‍යාසර නිල ලංචන පැළඳවීම අද සිදු කරුණා. ඒගුවන් හමුදා චීන වරය විද්‍යාපිටක් කඳූරේදී. අරක්ෂ කලෙකම් විස්්්‍රමික ේජෙන්න්ගල්. ගුණරත්න හතාගේ ප්‍රධහනත් වේනුයි උත්සවේ පැවැත්වන්නේ. ගුවන් හමුදාවේ කෙඩෙට් නිල දහරින් අධිකාරයට පත්කිරීමද මේට සමකාමි වසිද පුුණා. කාන්තා කෙඩට් නිලධදහරයන් පළමු වරට සෑමතින්ම දක්ෂතම කැඩට් නිලධහරියටහිමි රොන් අසිපතින් මෙහිදී පිදුම් ලැබීමට සමත්වීමද විශි ෂත්වය. ජනාධිපති වරණ දජ සමන්වෙත විසිරයාමේ පෙළපාලයක් සඳහා කාන්තා නිලධහරනියක්. පළමු වරට අනදීම ද සිදුබුණක් පාටමමාලාවන්හි විශේෂ්‍ය දක්ෂතාදක්කු කෙඩිට් නිලධරණියන් සහ නිලධහරින් හට සම්මාන ප්‍රධානයක්ද සිදු කෙරුණා. නව ආණ්ුක්‍රම විවස්සාාවක් වෙනුවේ ඉදිරිපත් කරෙන විකල්පයෝජනා ඇතුළත් ග්‍රන්තිය, අග්‍රමාතිය මහින්ද රාජපක්ෂ මහතාාවවෙත බරදීම බෞත ම හා සම්මේලනයේ සභපති ජගත් සුමතිපාල මහතා අතින් සිදු කෙරුණා. සමස්තලංකා බෞද්ධ මහසම්මේලනයේ ජතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය, දීතිය රාච්චපාලනය ජාතික අරක්ෂවහා විිදේශ ප්‍රතිපත්ති අනුකමටුව මෙම ග්‍රන්තයේ සම්පාධනය කර තිබෙනවා ග්‍රන්ථයා ග්‍රමාාත්‍යවරයාට පිළිකැන්වීම අවස්ථාව, බුද්ධ ශාසන කාරරිම්ටලේ හා සමස්ත ලංකා ෞ්ධ මහසම්මේලනය නියෝචනය කරමින් මහසංග්‍රත්නය වැඩමකර සිටියා. ශ්‍ර ලංකාවට හෝ වෙනත් ඕනේම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබාදීම සඳහා මූල්ලෙ මේ අයිකරමක් ඉල්ලා සිටන පුද්ගලයන්ගින් ප්‍රවේශවන් ලෙස විදේශමා්‍යංශය සංචාර්කයන්ගෙන් ඉල්ලා සිටිනවා. අදාල රජාතනමට හැ ශ්‍ර ලංකවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සහ ශ්‍රීලංකා රජ්‍ය කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට අවසර ලබද නොමැති බවයි විදේශමමාත්‍යංක්ෂී නිීතනය කරන්නේ වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුදගලයන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්බරතද පුද්ගලයන් ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි සතිවලදී නවතතාරම්භ කරන බව එමත්්‍යංශය පවසනවා. ඩදුරොරතුරු ලාකි නිම සඳහා විදි ශරටව ඇති තානාපතිකාරර්යාල මහකුමසාරිස්කාරයාල හෝ ොසල් ජනරාල් කාර්යාල ඇමති යුතුබනවා www.cont srilanka.mfa.gov.lk අට වීට පිවිස ශ්‍රී ලංකාව අමතන්න අන්තර්ා දවාරඉන්ද තොරතුරු ලාගතහැකි බවයි විදි ශමාත්‍යංශය සදහන් කළේ. බ ෆිනෙන් ආයතනය මහනුවර ජාතිකර හලට හැමල්ටන් වෙන්ටිලටස් යන්ත්‍ර පරිත්‍යාක කරති බෙනවා. මහනුවර ජාතිකර හලේ හරද ඒකගේ දැනිිසත්කාර ඒකගේ සහා රුපියල් මිලියන විසි පහක් පමණ වටි හැමිල්ටන් වෙන්ටිලේට යන්්‍රහතරක්ල බදීමට කටයුතු කලා. එල්බ ෆිනන්ස් හිතනයධ්‍යක්ෂ දම්මි පෙර මහතාගේ සංකල්පයකට අනුබ එමයිතන අධ්‍යක්ෂමන්ටල හා කාරිවන්ඩලේ එක් වයි බේ සදහා දායකත් පේ බාතුන්නේ. බහනුවර චාතකරෝ හලේ වැඩ බලන අදක්ෂිකා වෛ්‍ය ඉරේශාප්‍රණනාාන්දු මහත්මය වෙත මෙම යන්ත්‍ර බහරදීම සිදු කළේ එල්වි ෆිනන් සහිතන මධ්‍යම වූව බහර ප්‍රධහන කළවනාකාර ගයන් ආයු වර්ධන මහතා ඇතුළ පිරිසක් වෙසිෙනුයි ඒ සමගෙන් ස්වාදන්දරෝපානී රාත්‍රී ප්‍රධාන පවත් විකාශය අවසාන් ඔබට සුබරාත්‍රයක් ආයිබෝන්